සුබ දවසක් දරුවනි හැමෝටම අපි මේ වීඩියෝ එකෙන් බලමු PHP functions වල default parameters pass කරන්නේ කොහොමද කියලා. Default parameter එකක් කියලා කියන්නේ දැන් අපි function එකක් ලියලා function එක call කරනකොට දැන් මේකේ parameters පාවිච්චි කරනවා නම් එක parameter එකක් ඒ පැරාමීටර් එකට ගැලපෙන්න මෙතන තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම එක ආගියුමන්ට් එකක්. හරිද? ඒ කියන්නේ මේ පැරාමීටර් එකට අවශ්‍ය කරන தත්ත්වයක් මෙතන දීලා තියෙන්න ඕනේ. හරිද? ඉතින් දැන් මෙතන පැරාමීටර්ස් දෙකක් පාස් කරලා තියෙනවා නම් ඒ දෙකට ගැලපෙන தත්ත දෙකක් මෙතන දීලා තියෙන්න ඕනේ. නමුත් සමහර ෆන්ක්ෂන්ස් වලදී අපිට එකම ඩේටා එක පාස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් නැවත නැවත ලියලිය මේ ඩේටා එක පාස් කරන්න අවශ්‍යත් නැහැ. ඉඳලා හිටලා තමයි වෙනස් අගයක් පාස් කරන්න අවශ්‍ය වෙන්නේ. හරිද? උදාහරණයක් විදිහට අපි හිතමු ළමයින්ගේ ජෙන්ඩර් එක පාස් කරනවා කියලා. එතකොට ඒ පන්තියේ වැඩිපුරම ඉන්නේ පිරිමි ළමයි නම් එතකොට හැමතිස්සම ජෙන්ඩර් එක මේල් කියලා පාස් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? ෆීමේල් කෙනෙක් වුණොත් විතරක් අපිට ජෙන්ඩර් එක ෆීමේල් කියලා පාස් කරන්න පුළුවන්. නේද? ඒ කියන්නේ අපිට දත්ත එන්ටර් කරන්න තියෙන ප්‍රමාණය සීමා කරගන්න පුළුවන් මෙන්න මේ ඩිෆෝල්ට් පැරාමීටර්ස් හරහා. මම මේ උදාහරණයෙන් ඔයගලන්ට මේ විස්තර කරලා තියෙන ඩිෆෝල්ට් පැරාමීටර් එක බලන්න. දැන් මේ ෆන්ක්ෂන් එක සෙට් හයිට් නේ. එතකොට මම මේකන පාස් කරලා තියෙනවා 350යි කියලා. ඉතින් මේ ෆන්ක්ෂන් එක කෝල් වෙනකොට මේකේ තියෙන ඩිෆෝල්ට් පැරාමීටර් එකක්. හරිද? ඒ කියන්නේ ඩොලර් හයිට් equals 50 කියලා මෙතන දීලා තියෙනවා. ඉතින් දැන් මේ 350 කියන එක ඩොලර් height එක උඩට වැටුනහම මේ ඩොලර් height equal 50 කියන default parameter එක override වෙනවා. හරිද? එතකොට echo 350. මොකද මම මෙතන default එකක් නෙමෙයි පාවිච්චි කළේ. මට දැන් මේ අගේ වෙනස් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට මම 350 කියලා pass කරලා තියෙනවා. එතකොට 350 pass කළොත් මේ default parameter එක override වෙලා අර 350 තමයි print වෙන්නේ. හරිද? ඊගාවට ඔන්න මම මේකේ parameter එකක් pass කළා නැහැ. ඊළඟ function call එකේ parameter එකක් pass කරලා නැහැ. හරිද? දැන් මම කිව්වේ parameter එකක් මෙතන pass කරලා නැති නිසා දැන් මොකද වෙන්නේ? දැන් මේ function එක call වෙනකොට මෙන්න මෙතන දැන් හරි විදිහට නම් මේ මෙතන තියෙන parameters ගන්නට ගැලපෙන්න arguments මෙතනින් pass කරලා තියෙන්න ඕනේ. දැන් මෙතන එක argument එකක්වත් pass කරලා නැහැනේ, හිස්නේ තියෙන්නේ. ඊතර මේ set function එක මෙතෙන්ට ගිහාම error message එකක් දෙන්නේ නැහැ. මොකද මෙතන $height equals 50 කියලා default අගයක් දීලා තියෙනවා. දැන් මේ function එක ඇතුළට $height විදිහට යන්නේ 50. හරිද? එතකොට the height is $height කිව්වහම මෙතන 50 කියන එක print වෙනවා. හරිද? අපි මේක බලමු ඇත්තටම PHP වල කොහොමද execute වෙන්නේ කියලා. මම මේක copy කරලා අර ඉස්සෙල්ලා වගේම PHP වලට දාලා පෙන්නන්නම්. දැක්කද? The height is පළවෙනි එක 350 කියලා ආවා. දෙවෙනි එකේ අපි pass කළෙත් නැහනේ height එක. මේ බලන්න දෙවෙනි එකේ මම height එකක් pass කළෙත් නැහනේ. ඒ වුණාට මෙතනදී මේ default අගේ අරගෙන තමයි මේක print වෙලා තියෙන්නේ. හරිද? මම දැන් ඔයාලට තව එකක් පෙන්වන්නම්. අර මං කිව්වේ print gender කියලා මම function එකක් පාවිච්චි කරන්න. print info කියලා ගම්. print info. හරිද? මේකේ දැන් මම දෙනවා gender equal female කියලා. හරිද? ඔහොම දෙනවා. gender එක female. එතකොට මම මෙතන print කරනවා. අපි තව parameter එකක් pass කරමුද? name එක pass කරනවා. මේ ඇතිනේ ඩොලර් නේම් එකයි ජෙන්ඩර් එකයි ඔන්න මම පාස් කරලා තියෙනවා. මම මෙතනින් echo කරනවා ඩොලර් නේම් is ඩොලර් ජෙන්ඩර්. හරිද? දැන් මට ඕනේ print කරගන්න අපි ගත්තොත් එහෙම චලනි කියලා චලනි is female කියලා. නැත්තම් මෙතනින් පාස් කරන්නේ බිමේෂ් is male කියලා. හරිද? මට ඕනේ එහෙම පාස් කරගන්න. ඉතින් දැන් මගේ පන්තියේ ඉන්න වැඩිපුරම ලේඩිස්ලා ගෑන් ළමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මම ඩිෆෝල්ට් අගය විදිහට ෆීමේල් කියන එක දාලා තියෙනවා.
හරිද? මම දැන් මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා. කොහමද ෆන්ක්ෂන් එකේ නමම ලියන්න ඕනේ හරියටම? print info. මම මේකට පාස් කරනවා චලනි කියලා. හරිද? චලනි විතරක් පාස් කරනවා. මම මේකට තව මගේ තව ස්ටුඩන්ට් කෙනෙක්ගේ information print කරගන්න ඕනේ. මම දානවා print info. girl කෙනෙක් මෙලනි කියලා. හරිද? මට දැන් ඉන්නේ ඊගාවට information print කරගන්න boy කෙනෙක්. print info. එතකොට දැන් යා boy නේ. ඒක හින්දා මම එතන type කරනවා නම දාලා bimesh. හරිද? මම මෙතනට pass කරනවා මේ mail. හරිද? දැන් එතන mail කියලා මම pass කරලා තියෙනවා. දැන් අපි යටින් යන්නට මේක ගන්න ඕන හින්දා අපි මේ echo එකේ මෙතනට දාමු නේද br එක. දැන් gender කියන එක bold කරගන්න ඕනේ නම් අපි මෙතන b එක පොත් දාමුනේ. දැන් අපි මේක save කරලා run කරලා බලමු. මේ බලන්නකෝ. Chalani is female, Melani is female, Bimesh is male. දැන් අපි මෙතන Bimesh කියන්නේ male කියලා pass කළා. චලනිටයි මෙලනිටයි අපි පාස් කළේ නැහැ. නම් දෙක විතරයි මෙතන පාස් කරලා තියෙන්නේ. නමුත් මෙතන ඩිෆෝල්ට් ජෙන්ඩර් ෆීමේල් කියලා අරගෙන තියෙනවා. මෙතන මම පාස් කළේ මොකද්ද? විමේෂ් මේල් කියලා. එතකොට අර මේල් එක මෙතනින් ඕවර්රයිට් වෙලා දැන් ඇතුළට ගිහිලා තියෙන්නේ මේල්. මම ඔයගලන්ට මේ දෙක මාරු කරලා පොඩ්ඩක් ප්‍රින්ට් කරලා පෙන්නන්නද? මෙතනට දානවා මේල් කියලා. මෙතන දානවා කැලුම් කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේල් ලීස් කැලුම් කියලා වැටිලා. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? මෙතනට අපි පාස් කරන පිළිවෙලත් වැදගත් වෙනවා. දැන් මේල් කියන එක පිළිවෙලින් නේම් එක උඩට වැටෙන්නේ. ඒතර ඩොලර් නේම් කියන්නේ මේල්. අයි අපි වරද්දලා දැම්මේ. හැබැයි කම්පියුටර් එක අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට විතරයි වැඩ කරන්නේ. එතකොට මේක පළවෙනි එකට වැටුණා. කැලුම් කියන එක මෙතෙන්ට වැටුණා. එතකොට දැන් මේක මාරු වෙලා print වෙලා තියෙනවා mail is kalum කියලා. හරිනම් මේක එන්නන්නේ kalum is mail කියලා. නේද? මේ print වෙලා තියෙන්නේ mail is kalum කියලා. එතකොට එහෙම මාරු කරන්න බෑ. මේක නිවරදි පිළිවෙලට මෙතන ඉස්සෙල්ලා parameter එක තියෙන name නම් අපි name එකක් තමයි මුලට pass කරන්න ඕනේ. මෙතෙන්ට kalum කියලා තමයි දෙන්න ඕනේ. හරිද? මේක තමයි mail වෙන්නේ. දුන්නොත් දැන් මම රිෆ්‍රෙෂ් කරන්න බලන්න. දැන් හරි කැලුම් මිස් මේල් කියලා ප්‍රින්ට්ලා තියෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඩිෆෝල්ට් පැරමීටර්ස් PHP ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ පාවිච්චි වෙන්නේ.